මා ඉතාමත් සතුටු වෙනවා අපේ දීර්ඝකාලීන මිත්‍රෙක් විදිහට සෝවියට් දේශයේ සිට රෂියන් ෆෙඩරල් ආණ්ඩුව දක්වා තිබෙන අපේ මිත්‍රත්වයේ වසර 60ක් ශ්‍රී ලංකා රෂියා මිත්‍රත්වයේ සමරන අවස්ථාවේ අද ඔබ සමග එක්වීමට ලැබීම පිළිබඳව පසුගිය වසර 60ක කාල සීමාවක් 1957 ආරම්භ වූ ශ්‍රී ලංකා සෝවියට් මිත්‍රත්වය සෝවියට් සමූහාණ්ඩුවේ වෙනස් වීම ඇති වුවත් රෂියන් ෆෙඩරල් ආණ්ඩුව සමග අපි ඒ පවත්වාගෙන සුහදතාවය සහ සම්බන්ධතා දිගින් දිගටම ශක්තිමත් වීමක් තමයි ඇති වුනේ. අපේ රටේ සංවර්ධනයට සෝවියට් සමූහාණ්ඩුවේ සිට අද දක්වා ගෙවී ගිය වසර 60ක කාල සීමාව තුළ විශාල සහයෝගයක් මේ රටින් අපිට ලැබිලා තිබෙනවා. ජාතික සංවර්ධනය වගේම අන්තර්ජාතික සහයෝගිතාවලදී විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය, ආරක්ෂක මණ්ඩලය, මානව හිමිකම් කවුන්සිලය මේ ආයතනවලදී අපිට බොහෝ වෙලාවට ජාත්‍යන්තර වශයෙන් අපි ඇතැම් අසීරුතාවයන්ට අමාරුකම් වලට පත්වෙච්ච අවස්ථාවලදී රුසියාව ඒ වගේම එදා සෝවියට් සමූහාණ්ඩුව අපේ අවංක මිත්‍රෙක් විදියට සෑම තැනම කටයුතු කරලා තිබෙන්නේ. ඒ මිත්‍රත්වය අන්තර්ජාතික වශයෙන් සුහදතාවය ගොඩනැගුණා වගේම අපේ රටේ පසුගිය දශක කීපය තුළ විවිධ ක්ෂේත්‍රවල කෘෂිකර්ම, පරිමාර්ග, අධ්‍යාපන, සංස්කෘතික කර්මාන්ත තාක්ෂණ මේ සියලු අංශවල සංවර්ධනය සඳහා විශාල සහයෝගිතාවයක් අපිට රුසියාව ලබා දීලා තිබෙනවා. ඒ නිසායි සියල්ල සිහිපත් කරමින් තමයි 60 වසරක දීපාසික සම්බන්දතා පිළිබඳව ඒ ගෞරවනීය ඒ වගේම ඉතාමත් සතුටු සාර්ථක අතීතයක් පිළිබඳව අපි අද කතා කරන්නේ. ඒ 60 වසරක දීපාසික සම්බන්දතා ඉදිරි සියවසක් සඳහා නව පිටුවක් පෙරළමින් නව ගමනකින් දිරට අතරේ මිත්‍රත්වයේ සුහසීලීතාවය වර්ධනය කර ගැනීම මගේ මේ ගමනේ ප්‍රධානම අරමුණක්. රෂියන් ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මැතිතුමා කරන ලද ආරාධනය අනුව අපි ආවේ. අපි පැමිණි අවස්ථාවේ සිට ඉතාමත් ඉහළ උණුසුම් පිළිගැනීම් සමග ඉතාමත් සාර්ථක ද්විපාර්ශික සබඳතා ඒ වගේම අතීතයේ මතක සටහන් සමග අනාගතය වඩාත් සාර්ථක කර ගැනීම සඳහා දෙරටේ මිත්‍රශීලීභාවය ඇති කර ගනිමින් අපි සාර්ථක සාකච්ඡා ඇති කරගත්තා. ඒ වගේම අද සන්ධ්‍යාවේ දෙරට අතර අසංකරන ගිවිසුම් කීපයක් අසංකරනවා. ඊයේ ජනාධිපති පුටින් මැතිතුමා ඒ වගේම අද උදෑසන රුසියානු අග්‍රාමාත්‍යතුමාත් සමග කරන ලද සාකච්ඡා තුළ අපේ රටේ සංවර්ධනය විවිධ ක්ෂේත්‍ර පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කළා. මම ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සහ මගේ ආදරණීය ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ රුසියන් ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මැතිතුමාටත් ඒ වගේම රුසියන් රජයට සහ ජනතාවටත් ගෞරවනීය මගේ ස්තුතිය, සුභාශිංසනය ඒ වගේම සුභපැතුම් සහ ආශිර්වාදය මා පිරිනමනවා. මේ ද්විපාක්ෂික සම්බන්දතාවලදී රටේ සංවර්ධනයට අවශ්‍ය සියලු අංශ සම්බන්ධයෙන් ව්ලැඩිමිර් පුටින් ගරු ජනාධිපතිතුමාගේ පෞද්ගලික අවධානය යොමු කරමින් එතුමා අප සමග සංවාදයේ යෙදුණා. අධ්‍යාපන, සංස්කෘතික, කෘෂිකර්ම, සංචාරක කර්මාන්තය ඒ වගේම බලශක්ති මේ සෑම අංශයක්ම ආරක්ෂක ජාතික වශයෙන් වගේම කලාපීය ආරක්ෂාව අන්තර්ජාතික සහයෝගිතාවය මේ සියලු කටයුතු පිළිබඳව වෙන්වෙන්ව සාකච්ඡා කරනු ලැබුවා. ඊයේ ගරු පුටින් ජනාධිපතිතුමත් අපි ශ්‍රී ලංකා නියෝජිත පිරිස පැය දෙකහමාරක සාකච්ඡාවක් පැය දෙකහමාරක් අපි එකට සිටියේ. ජනාධිපතිතුමා සහ මම අපි මූලික වශයෙන්ම පළවෙනි පැයත් ඊළඟට කෑම කන වෙලාව වෙන් කරලා තිබුණේ සාකච්ඡාවට සාකච්ඡා කරමින් තමයි කෑම කෑවේ පැය එකහමාරක්. ඒ නිසා පැය දෙකහමාරක් අපි ඒ විදිහට ගත කළා. ඒ වගේම අද උදෑසන
ප්‍රසේන අග්‍රාමාත්‍යතුමා සමග මේ සාකච්ඡාවත් ඉතාමත්ම සාර්ථක අවස්ථාවක්. අපිට අපේ රට වශයෙන් වැඩ කිරීමේදී ජාත්‍යන්තර සහයෝගිතාවේදී අපේ විදේශ ප්‍රතිපත්තියේ තිබෙන පැහැදිලිතාවය සහ පවිත්‍රතාවය ශක්තිමත්ව ජාතික වශයෙන් සහ අන්තර්ජාතික වශයෙන් පෙන්වුම් කළ අවස්ථාවක් තමයි මේ රශියානු නිල සංචාරය. ඇතැම් වෙලාවට මටත් අපේ ආණ්ඩුවටත් යම් විවේචන සහ චෝදනා තිබෙනවා අපි එක පැත්තකට බර වෙච්ච ආණ්ඩුවක් කියලා හිතන්. අපි බටහිරට පමණක් බර වෙච්ච ආණ්ඩුවක් කියන විවේචන තිබෙනවා. නමුත් ඒ විවේචන මම සෑම වෙලෙම ප්‍රතික්ෂේප කළා තිබෙනවා. අපි මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය තුල ජාත්‍යන්තර සහයෝගිතාවේදී අද ලෝකේ සෑම රටක්ම සෑම රාජ්‍යයක්ම අපේ මිත්‍ර රාජ්‍යයන් විදිහට අද කටයුතු කරන්නේ. මම ඉතාම සතුටින් ප්‍රකාශ කරනවා අද ලෝකේ කිසිම රාජ්‍යයක් ශ්‍රී ලංකා රජය සමග කිසිදු ආකාරයක මතභේදයක් නැහැ. අමනාපයක් නැහැ. මිත්‍රශීලීවයි කටයුතු කරන්නේ. අපේ විදේශ ප්‍රතිපත්තියේ තිබෙන ඒ සියලු රටවල් ඒ විදිහට සලකන්නේ. ඒ නිසා අපිට අන්තර්ජාතික සහයෝගිතාවය මා දන්නා පරිදි දශක ගණනාවකින් මේ විදිහේ ඉතාමත්ම ඉහළට පැමිණි අවස්ථාවක්. ඒ අන්තර්ජාතික සහයෝගිතාවය බටහිරද නැගෙනහිරද උතුරද නැගෙනහිරද කියන ප්‍රශ්නයක් නොමැතිව උතුරද දකුණද කියන ප්‍රශ්නයක් නොමැතිව සියලු අංශවලින් ලැබෙන නිසා ඒ ජාත්‍යන්තර සහයෝගිතාවය ලෝකයේ සංවර්ධනය වූ රටවල්වල විශේෂයෙන්ම ඒ තිබෙන මිත්‍රශීලීභාවය වගේම අනිකුත් සියලු රටවල් සමග ඒ ඇතිකරගෙන තිබෙන සුහදතාවය අපේ රටේ අනාගතය සඳහා රට ගොඩනගන්න රට ශක්තිමත් කරන්න ඉදිරියට යෑමටයි ඒ ශක්තිය සෑම විටම අපි පාවිච්චි කරන්නේ. ඒ නිසා මේ ගමන රශියන් ශ්‍රී ලංකා මිත්‍රශීලීභාවයේ දූපාසික සම්බන්ධතා ශක්තිමත් වීම වගේම ජාත්‍යන්තර වශයෙන් අපේ විදේශ ප්‍රතිපත්තියේ පැහැදිලි පෙන්නුම් කිරීමක් අපි මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් තුල ලෝකයේ සෑම රාජ්‍යයක් සමගම අපේ තිබෙන මිත්‍රශීලීභාවයේ දූපාසික සම්බන්ධතා ආර්ථික සහ විලන් සම්බන්ධකම් අන්තර්ජාතික සහයෝගිතා ඒ සියල්ල සමග අපි ඉතා සාර්ථක ගමනක් යනවායි කියන එක. ඒ නිසා ඔබ දන්නවා පහුගිය අවුරුදු දෙකහමාරක කාලය තුල චන චෝදනා තිබුණා රටේ අවශ්‍ය මානව හිමිකම් මිනිසුන්ට ප්‍රධාන වශයෙන් සමාජ නිදහසේ ජීවත් විය හැකි පසුබිම ඒ සියල්ල ගොඩනගමින් තමයි අපි රටක් විදියට ඉස්සරහට යන්න අපේ ඒ සාර්ථක ව්‍යායාමයේ සමග අපි කටයුතු කරන්නේ. ඒ නිසා මම ඉතාමත් සතුටු වෙනවා අද ඔබ සෑම කෙනෙක්ම හමුවීම පිළිබඳව රුසියාවේ විවිධ ශේත්‍රවල විවිධ වෘත්තීන් සහ ව්‍යාපාරික අංශවල සේවය කරන ශ්‍රී ලාංකික සියලු දෙනාට මම සුභපතන ආශිර්වාද කරනවා. ඔබ ඔබේ දැනුම බුද්ධිය අවබෝධය සහ පරිණතභාවයේ සමග ඔබ ඉතාමත්ම සාර්ථක ලෙස ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් රුසියාව තුළ ඔබේ ඒ අවශ්‍ය විශේෂ ශේත්‍රය තුළ ඉතා සාර්ථක කාර්යයක් ඔබට ඉටු කරන්න ලැබේවා කියලා. ඒ වගේම ශ්‍රී ලංකාවේ සිට මෙහි පැමිණ අධ්‍යාපනය ලබන අපේ දරුවන් දීර්ඝ කාලයක සිට පැමිණෙන පිරිසක් ඉන්නේ. ඒ නිසා අද නැත්නම් වර්තමානයේ සිටින සියලුම දරුවන්ට මම සුභපතනවා. ඔබ පැමිණි අධ්‍යාපනය සඳහා ඔබ පැමිණි ඉගෙනීම සඳහා ඔබේ අරමුණ ඔබ පැමිණි අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම ඔබ බලාපොරොත්තු වන අධ්‍යාපන ශේෂ්ත්‍රයේ ඉලක්කය සම්පූර්ණ කර ගැනීම ඔබේ ආදරණීය දෙමව්පියන් ඒ සියල්ලගේම ඔබ පිළිබඳව තිබෙන බලාපොරොත්තු සෑම විටම ඔබ ඉතාමත් විශිෂ්ටයෙක් බවට පත් කිරීමයි. ඒ නිසා තමයි රුසියාව වගේ විදේශ රටකට ඔබව එවලා ඔබට සාර්ථක අධ්‍යාපනයක් ලබා දීමට ඔබේ දෙමව්පියන් වැඩිහිටියන් ඒ සියලු දෙනාම ඔබ වෙනුවෙන් කැප වී තිබෙන්නේ. ඒ නිසා අපි රටක් විදියට බලාපොරොත්තු වෙනවා ඔබ ඉතාමත් උගත් තරුණ පිරිසක් විදියට අධ්‍යාපනය ලබලා සාර්ථක ලෙස අධ්‍යාපන කටයුතු අවසන් කරලා අපේ රටේ වෙන්න පුළුවන් එහෙම නැත්නම් විදේශයක වෙන්න පුළුවන් ඔබේ දැනුම මුල් කරගෙන දැනුමෙන් පරිණත වූ සන්නද්ධ වූ විශිෂ්ටයෙක් විදියට අපේ උතුම් මානව සමාජයට සේවය කරන්න ඔබට සියලු ආකාරයෙන් ධෛර්ය ශක්තිය වාසනාව ලැබේවායි කියලා මම සුබපතනවා ආශිර්වාද කරනවා. ඒ වගේම අප සමග පැමිණි ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ අපේ ව්‍යාපාරික හිතවත් නියෝජිත මහතුරු රාශියක් පැමිණුණා. ඒ සියලු දෙනා පැමිණියේ ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ තුල ප්‍රධාන වශයෙන්ම රුසියාව
තිබෙන ව්‍යාපාරිකයන් සහ ආයෝජන සම්බන්ධයෙන් ඇති කර ගන්නා එකඟතාවයන් හඳුනා ගැනීම ඒ වගේම ඒ පිළිබඳව අවශ්‍ය අවබෝධය ලබාගෙන ඒ කටයුතු වඩාත් සාර්ථක කරන්නට අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපේ ඉහළම ශ්‍රී ලංකාවේ තේ අපනයනය තියෙන්නේ රුසියාවට ඔබ සෑම කෙනෙක්ම දන්නවා ඒ නිසා එවැනි සියලු වංශ අපි සාර්ථක කර ගැනීම ඉතාමත් අවශ්‍ය වෙනවා ඒ වගේම රුසියාවේ එක් පැත්තකින් රජයේ සහ පෞද්ගලික අංශයට ආයෝජකයින්ට අපි ශ්‍රී ලංකාවේ ආයෝජනවලට අපි ආරාධනා කරනවා ආරාධනා කරලා තිබෙනවා ඒ නිසා අප සමග පැමිණි ව්‍යාපාරික මාතෘරුන්ටත් මම සුබපතනවා ආශිර්වාද කරනවා අපේ ඔබේ මෞභිම වෙනුවෙන් ඔබ බලාපොරොත්තු අරමුණ ඉතාමත්ම සාර්ථකව ඉටු කර ගැනීමට මේ ගමන තුන ඔබට ලැබේවා කියලා ඒ වගේම මින් බාහිරව මෙහි සිටින ඒ වගේම අපේ තානාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය මේ සේවය කරන මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්නට ඕන අපිට මේ ගමන ඉතාමත් සාර්ථක ගමනක් කරන්න ඉතාමත් ඵලදායි ප්‍රතිඵලදායක ගමනක් කරගන්නට ඉතාම වෙහෙස මහන්සියලා කැප වෙලා අපේ තානාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය කටයුතු කරලා තිබෙනවා බොහෝ වෙලාවට ඇතැම් වෙලාවට අපි සමහර රටවල් වල ගියාම අපි බොහෝ දුර්වලතාවයන් දකිනවා අපි පැමිණෙන සංචාරයන් වල සංවිධානය කරන කටයුතු වල නමුත් මේ ගමනේදී එවැනි කිසිදු අඩුපාඩුවක් දුර්වලතාවයක් නොමැතිව තානාපතිතුමා සහ කාර්ය මණ්ඩලය ඉතාමත් උසස් ලෙස ඒ කාර්යය ඉටු කරලා තිබෙනවා රට වෙනුවෙන් රජයේ වෙනුවෙන් ඒ නිසා මම තානාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් ස්තුතිවන්ත වෙනවා අපේ විදේශ සමිතුමා ඇතුළු අනිකුත් මා සමග පැමිණි අපේ අනිකුත් සමිතුමාලා නියමිතින් ඒ සෑම කෙනෙකුටමත් මේ ගමනට ලබා දුන් ධෛර්යය ඒ වගේම අවශ්‍ය අනුග්‍රහය සහ සාර්ථකත්වයේ සම්බන්ධයෙන් ඔබ සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් 60 වසරක් පිරෙන අවස්ථාවේ රුසියා ශ්‍රී ලංකා මිත්‍රත්වයේ ද්විපාක්ෂික සබඳතා ඉදිරි වසර 100ක් සඳහා අවශ්‍ය සූදානම ඒ සඳහා සකස් වීම වඩා සැලසුම් සහගතතාව විධිමත්ව ඉටු කරමින් දෙරටේ මිත්‍රශීලීභාවය ඒ වගේම අන්තර්ජාතික සහයෝගිතා කලාපීය සහයෝගිතාවන් වගේම දෙරටේ සංවර්ධනය සඳහා මේ ගමන වඩා ශක්තිමත් පදනමක් වේවායි කියලා මම සුබපතමින් ආශිර්වාද කරමින් ඒ සාර්ථකත්වයේ ලබා ගැනීමට ඔබ අප සියලු දෙනාම කැපවෙමුයි කියන ඉල්ලීම ගෞරවයෙන් කරමින් ඔබ සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා ස්තුති